දැ අපේ කාලේ පාසල් ශිශෂාවන්ට නිලන්ඳුම් වෞචරය ලබා දෙෙද්දිකිව්වා ඔය බෞචරෙන් ගන්න පුළුවන් නිලයන්ඳුම විතරයි මැහු කුලිග වන්න වන්නේ අමතතාත අති කිලිවරලා දැ නිලාන්ඳුම වෞච්චරය අඩුරල තියෙකට මහම් කුලියේ එකෙේ තත් ලමෑයටට කර්මේ ෂර්ට ඇඳ කලසම දතමට ඉස්කොල නෙලා තියෙන්නේ. ඇත්තන් ගෞවමෙන් භාගයක්තමයි අඳන්න පුලුවොහගලා තියෙන්නේ. එතකොට අපි අහනවා නිලෑන්ඳුමට නිලෑන්දුුම් රෙදී ැහමු කොලියයි ඔක්කො දෙදවා වෙනට වෞචරයත් පවත්තුව අගෙනයනවා අපි දුන්නුව එකම. හැබයි ඒ ඒ ගානවත් දෙන්නෙනෑ. එතකට ැන් අලුත් ආ්ඩුව බලාපොත්තු වෙන්නේ යටට ඇඳමනත්තුව උඩ ෂවට්ටකත්තෙක් ලමයි ඉස්කොලයමද බලාපොත්තු වෙන්න. ඉරපටේ ප්‍රශ්නතියන ආණඩුවෙන් අහන්න සහන දෙන්න ලබා දෙන්න විදික්න තුනෙන්න් දෙකගේ බලයන්න තුව කිලිවෙරල්ලා. මේක මාරකතාවක්නේ? මාරකථාව මාධ්‍යවේදීමට තමුන්ුණාන්සෙල පොඩ්ඩ කල්පනා කල බලන්න දැන් දෙදස් පහළවේ ජනවාරිමාසේ අටවෙනිද. මෛත්‍රීපාල සිරිසේන මැත්තුමා ජනාධීපති වනහම එක්සත් ජාතික පක්ෂයේ රජයභාරගත්තේ පාර්ලිමේන්තුවේ දෙසී විසි පහෙන් හතලස් ගානත් තිබි. එතකොට එදා හතලිස් ගාන තිබිලා අයවැක්ගෙනවා. ඒ අයවැෑ ගෙනල්ල පරිප්පු සීනි අධ්‍යවශ්‍ය බාන්්ඩොල මිලලාඩුකර පියල් හ ගැනිි මතාවන්ට පසන මල්ල ය අදනොල දුන්නා. පෙටරෙල් ඩීසල් ලාම්පොතෙල් මිල අඩු කරවා. ඉල්ළඟට ගෑස් ෙන්දරේෙන් මිල බාගකින් අඩු කෙරවා. රජයේ සේවකන්ට රුපියල් දහදාහක වැටු පැඩුවීමක් ලබා දුන්න. ද අපට මතකක්ත්නයට ඉත්තාමනද බාදුන්නකිල. මෙයාකාරයට ජනජීවිතය සරල කරන්න ජීවන වීද මාඩු කරන්න සසාහනෙක් පැත්තෙන් වේතනය වැඩි කරන්න හතල ගානතතියග කනර නෙද ක ේ සරල හතරයවත් ප තිබන්නේ. ඇති මේ ආන්ඩුවට අපි කිහවා ඕගොල්ලු අයවැෑගේන්න ජනතාවට දුන්න පොරොන්දු ඉෂ් කරන්න රජයේ සේවකන්ට මේ අවන් දීලතිීම රුපියල් තුන්දහන්න ඒමනත්තන් අත්‍යාවශ බඩමි අඩු කරන්න මේ අයෑගේෙන්න්නෙකවා. ඇයවැෑගේෙන්න්න තුව දැන් මන්ත්‍රීදදුර එක සී ානත්තියාගෙන කියන තුරෙන් දෙනක් කියලා. දැන් මේ ගොල්ලගේ සැබෑ වූමනාවි හතලිස් ගානත්තියාගෙන අයවැෑගෙනල සහනදුනනං. ඒ ගොල්ලන්ට සියකටවැඩි මන්ත්‍රිය තුරත්තියාගෙන. අපිත් සහයගේ ලබා දෙන්නන් කියලා කියලතියද්ද. අයවැගේ නැතුව සහනන්නඇත්තේ ඒගොල්ලන්ටඒක දෙ නූමන වන්න තුනෙන්ද දෙක තුනෙදෙ තුනන්ෙ එක තුනන්දක කියලා මතර මතරමකද. ඒගොල්ලන්ටඕන මේක පොලිස් රාජ්‍යයක් කකර ගෙනියන්න අධිකරන්න වාධීනත්තුවයි නැති කරන්න රජ්‍යතන්ත රාජ්‍යත්‍රය තින ස්වාධීනත්තු නතිකරඩ ඒ දහනමයි නාණඩු ක්‍රම ව්‍යස්ථා සංශෝධනය ඕසි කරල්ලා මමාධ්‍යනය දහස ැතිකරලා පජාතන්ත්‍රවාද නැතිකරල්ලා පවල් පාලනේ නැවත මේට තුළ ගන්න තමයි ඒ කට යුතුතිික කියන්නේ පලිශ්න ධාරයග්‍ය තින් වැරදීමකින් ස්වාමීන් වහන්සේ නමකට වැඩිවැදිලා අප අත්වලාතිීල නොවන්ව වහන්සේ. නිකංහරි අපේ ආණ්ඩෝ කාල වගේ සිද්ධිය කුණානං අන්න හාමුරුවරුට වැඩි තියෙනවන්න හාමුදුරුව මරණවන්න හාමුදුර ගාතනය කරනවා ඒ කාලෙත් කරය හොමතමයි කාලෙත් කරන්න හොමතමයි කියලා. උද්ගෝසන වැඩ වර්න සහර පුද්ගලික මාධ්‍ය නාලිකා කඳුල් විකුණල්ල උදේද රාසනක මධ්‍ය හමුවීීමම් සජී විකා ශඳයි. දැන්හෝ. අනේ කියන්න හොය. පට මට දැන ම දැකන තිෙදමට කියන්නේ එක. අපේ කාල කරන්න මොහොමේදවෙන්නන්නේ